මංගිතනි මේක අපිට ඉතා සුවිශේෂී දවසක් අද දින මොකද රජී වෛද්‍යාරි සංගමය වෛද්‍යරුන් නියෝජනය කරන කණ්ඩායමක් වුණාට වෛද්‍යරුන්ගේ නැහට ගිහිල්ලා මුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම සහාය ලබාගෙන අද මං හිතන්නේ අපි අතිවිශේෂ කාර්යභාරයක් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නැත්තම් ඉතින් එහාට ගිහිල්ලා මුළු පළාතෙම ඒ කියන්නේ බස්නාහිර පළාත තුලම ක්‍රියාත්මක කරමින් සිටින දවසක්. අද දවස තුල කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ආයතන ස්ථාන 35ක, ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් ආයතන 34ක, කළුත දිස්ත්‍රික්කයේ ගත්තොත් ස්ථාන 64ක වශයෙන් මුළු දිස්ත්‍රික්කයේ තුලම ස්ථාන 133ක රජ වෛද්‍යාරි සංගමයේ සහ වෛද්‍යවරුන්ගේ විතරක් නෙමේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආධාරය ඇතුව මේ වන විට ඉතාම සාර්ථක අයුරින් කොවිඩ් එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන මං හිතන්නේ රජ වෛද්‍යාරි සංගමයට සම්බන්ධ වෙලා ඉන්න අපේ සමාජිකයන්ට විතරක් නෙමේ මුළු රටේම ඉන්න ජනතාවට ඉතාම වැදගත් සිද්ධියක්. මොකද ඒ කියන්නේ යම්කිසි කෙනෙක් තුළ අදහසක් තිබුණා වෙන්න පුළුවන් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකියාවක් තියෙනවද කියලා මේ වගේ විශාල එන්නත් කරන ව්‍යාපාරවලට සහභාගී වෙන්න. ඒව සාර්ථකව ක්‍රියාත්මක කරන්න. මීට කලින් රුබෙල්ලා වැනි එන්නත් කරන ව්‍යාපාර අපේ පබ්ලික් හෙල්ත් සෙක්ටර් එකේ කියන්නේ මහජන සෞඛ්‍ය සේවයට සම්බන්ධ පිරිස් ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් මෑත කාලයේ මං හිතන්නේ ක්‍රියාත්මක වෙන විශාලම එන්නත් කරන වැඩපිළිවෙල තමයි මේ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල. ඒතර මේක යටතේ වරක් ජනාධිපතිතුමා අදහස් කළා එන්නත් කරන වැඩපිළිවෙල ඉතාම ශීක්‍රයෙන් සිදු යුතුයි කියලා. ඒ අනුව අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ සෞඛ්‍ය ලේකම්තුමා ඊට පස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විවිධාකාර අවස්ථාවලදී සඳහන් කළා මෙම එන්නත් කරන වැඩපිළිවෙල වඩා ශීඝ්‍රගාමී කළ යුතුයි කියලා. ඒ අනුව තමයි රජී වෛද්‍යාරි සංගමය පසුගිය දිනක මෙම ගැටලුව විසඳීම සඳහා ඉතාම සාර්ථක ලෙස දායකත්වය සැපය යුතුයි කියන අදහසට එළඹුණේ. ඒතර එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ සමාජිකත්වය මේ සම්බන්ධයෙන් මෙහෙවලා අනිකුත් සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ ආධාර උපකාර සහිතව තමයි අද වෙනකොට මම අර කලින් අදහස් කරපු ස්ථාන 133ක අද වෙනකොට බස්නාහිර පළාතේ ඉතාම සාර්ථක ලෙස ආයුරින් මෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පසු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ අවසන් වෙනකොට එන්නත් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම දිස්ත්‍රික්කය තුල සම්පූර්ණයෙන්ම ජනතාවට දීමට හැකියාව ලැබෙයි කියලා. ඒතර මම හිතන්නේ මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මොකද හේතුව අපි දන්නවා කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී අපි අත්‍යවශ්‍යයෙන්ම ළඟා කරගත් ඉලක්කයන් කීපයක් තියෙනවා. ඒ එක ඉලක්කයක් තමයි අපේ ජනතාවගෙන් ප්‍රමාණවත් පිරිසක් එන්නත්කරණයට ලක් කරන්න ඕන. හැබැයි අපිට දැනගන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි එන්නත්කරණය කරනවා නම් ජනතාවගෙන් රටේ කොවිඩ් රෝගයේ පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතුව එන්නත් කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා 70%ක පමණ එන්නත් කරන ප්‍රතිශතයක් ලබා ගන්න මුළු ජනතාවගෙන්. එතකොට ඒ එන්නත් කරන ප්‍රතිශතය ලබා ගැනීම යම්කිසි අසීරුතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි ලංකාවේ ඉන්න ළමා ජනගහනයේ විශාල ප්‍රමාණයක්. එතකොට වයස අවුරුදු 30න් ඉහළ ජනතාව එන්නත් කරනවා කියලා අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙන අවස්ථාවක ඔබට පේනවා ඇති සෑහෙන ජනතාවකින් ලොකු කොටසක් අපෙන් මගහැරෙනවා කියලා. ඒතර මගහැරීම මත අපිට ඉතිරි කොටසෙන් 70%ක් ළඟා කර ගැනීම ඉතා අපහසු ඉලක්කයක්. ඒ නිසා ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ හෝ අඩු ආදායම් සහිත නැත්නම් මැදි ආදායම් සහිත රටක් විදිහට ගත්තොත් ලංකාවට හැකියාව තියෙන දේ තමයි කොවිඩ් රෝගයෙන් එදිනෙදා මිය යන රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම. අපි මේක සම්බන්ධව මීට කලින් විශ්ලේෂණයන් ඉදිරිපත් කළා ඔබට. ඒ විශ්ලේෂණයන්ගෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති ලංකාවේ කොවිඩ් රෝගය හැදිලා වැඩිපුරම මිය යන්නේ අපේ වැඩිහිටි ජනගහනය. එතකොට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයේ තමයි මිය යන විශාලම කොටස නියෝජනය වන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 60ට වැඩි ජනගහනය මුළුමනින්ම එන්නත් කරන්නේ කිරීම සහ ඊට පසුව අවුරුදු 30ට වැඩි අවුරුදු 60ට අඩු ඒ අතරේ කාලයේ ඉන්න බෝ නොවන රෝගයන් සහ වෙනත් රෝගතල් රෝගාබාධයන්ගෙන් පීඩා විඳින ජනතාව එන්නත් කිරීම හරහා සියලුම කොවිඩ් මරණ වළක්වා ගත නොහැකිවත් එයින් 80%ක් 90%ක් පමණ ඉහළ ප්‍රතිශතයක් දක්වා කොවිඩ් මරණ අඩු කර ගැනීමට හැකිවේ කියලා. ඔබ දන්නවා ඇති අද වෙනකොටත් සාමාන්‍යයෙන් දිනපතා මරණ 40ක් 60ක් අත සංඛ්‍යාව වාර්තා වෙනවා.
මේ මරණවලින් අතිවිශාල සංඛ්‍යාවක් වළක්වා ගත හැකි සියලුම ජනතාව අපිට කොවිඩ් එන්නත් කරන ව්‍යාපාරයේ යටතේ ආවරණය කරගත හැකි වේ නම් අවුරුදු 60ට වඩා වයසින් වැඩි. එතකොට මම හිතනවා ලංකාවේ එදිනෙදා මැරෙන අපේ ජනතාව ප්‍රමාණය දවසකට 10ක් 15ක් වගේ සංඛ්‍යාවකට අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා කියා අර ඉලක්කය සඳහා අපිට ළඟා විය හැකි නම් ඒ කියන්නේ අපිට රටක් වශයෙන් කරන්න ඕන වඩාත්ම වයස්කර ජනතාව ආරම්භයේදී එන්නත් කිරීමත් ඉන්පසුව වරින් වර මෙම වයස් සීමාව පහළ දැමමින් මුළු ජනතාවම වරින් වර ක්‍රමක්‍රමයෙන් එන්නත් කරලා අවසන් කරන තත්ත්වයක් තමයි වඩාත් වැදගත් වන්නේ. එතකොට මෙහි ප්‍රතිපදයක් විදිහට අපිට හැකියාව ලැබෙනවා කොවිඩ් රෝගය තියෙන අතරේ වුණත් අඩුම මරණ සංඛ්‍යාවකින් අපේ ආර්ථික ස්ථාන ආර්ථික මර්මස්ථාන රැකගෙන අපේ එදිනෙදා ව්‍යාපෘති අපේ කටයුතු කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වෙන හැකි වුණත් නව සාමාන්‍යකරණයේ යටතේ ජීවත් වීමට හැකියාව අවස්ථාව ලබා ගැනීම සඳහා. එතකොට මෙහිදී කරන්න ඕන දේ තමයි මං හිතන්නේ මේ යම්සි කාලයකට කලින් අපේ එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධව රජයේ වන්දාරි සංගමයේ වශයෙන් අපිට විවිධාකාර විවේචන තිබුණා. මොකද ක්‍රමවත් පරිදි විවේචනය නොකළොත් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා අපි මේකට කියන්නේ ඒ විදිහට අපි මේක විවේචනය නොකළොත් මේක නිවැරදි මාවතට ගත නොහැකි වේ කියලා අපිට විශ්වාසයක් තිබුණා. එතකොට ඒ අනුව තමයි අපි ජනතාවට කිව්වේ සහ මේ සම්බන්ධව රජයේ වන්දාරි සංගමයේ වශයෙන් විවිධාකාර ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා ජනතාවට සහ සෞඛ්‍ය අංශවලට සහ රටේ ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කළේ රටේ එන්නත් කරන වැඩපිළිවෙල මේ ආකාරයට ක්‍රියාත්මක විය යුතුයි කියලා. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිතුමා ඇතුළු මුළු රජය ඇතුළු සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධව තම ප්‍රතිපත්ති ඒකඟත්වය ප්‍රකාශ කරලා අවසානයේදී වයස් අනුව එන්නත් කිරීම කියන මූලික ප්‍රතිපත්තියට එකඟ වුණේ. එතකොට ඒ අනුව තමයි මේ වන විට බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි සියලුම ජනතාව එන්නත් කිරීම සඳහා තමයි මේ එන්නත් කරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. එතකොට මෙහි ප්‍රතිඵලයක් විදිහට අද දවසේ ආයතන 133ක් ස්ථාන 133ක එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අපි බලාපොරොත්තු වෙනා ලක්ෂය ඉක්මවා එන්නත් කරනයක් මෙම පළාත තුල පමණක් අද දිනේ සිදුවේ කියා. එතකොට ඉදිරියේදී වුණත් ඕනම අවස්ථාවක අපිට රජය නැත්තම් යම්කිසි අංශයක් සෞඛ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ සේවය රට වෙනුවෙන් යම්කිසි මොහොතක සිදුවිය යුතුයි කියලා අපිට ඒ සිදු කිරීමේ හැකියාව සහ ශක්්‍යතාවය අපේ ශක්තිය අපි සතුව තියෙනවා කියන කාරණය තමයි අද දිනේදී ඔබ ඉදිරිපිට අපිට කියන බලාපොරොත්තු වන්නේ. එතකොට මේකත් එක්කම තව කියන්න බලාපොරොත්තු වෙන පොඩි කාරණයක් තියෙනවා. ඒ කාරණය මම හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් තාම වැදගත් කාරණයක්. ඒක මේ විදිහට මම කියන්නම්. දැන් ඔබ දන්නවා ඇති හෙට අනිද්දා ඒ කියන්නේ පළවෙනිදා සහ දෙවෙනිදා කියන දවස් දෙකේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තියෙනවා යම් යම් සෞඛ්‍ය සේවයට සම්බන්ධ සේවක කණ්ඩායම් තුල. එතකොට මේ සේවක කණ්ඩායම් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක තමයි අපි මේ අවස්ථාවේදී මේ විශ්ලේෂණය ලක් කළ යුත්තේ. ඔබ එම සේවක කණ්ඩායම් වල ඉල්ලීම් පරික්ෂා කරලා බැලුවොත් ඔබට පේයි ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉතා දිගයි සහ ඉල්ලීම් ඉතාම සංකීර්ණයි. රටක් විදිහට යම්කිසි අවස්ථාවක යම්කිසි වෘත්තීය කණ්ඩායමක් සක්නට ඇවිල්ලා තියෙනවා නම් සමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ ඉදිරිපත් කිරීම ඉල්ලීම් සම්බන්ධව අපේ විවේචනයක් නැහැ. හැබැයි එම සටන් ව්‍යාපාරයේ නැත්නම් වෘත් සමිති ක්‍රියාමාර්ගයේ ආරම්භ කළ තියෙන මොනවාගේ අවස්ථාවකද රට ඒ අවස්ථාවේදී මුහුණ දීලා තියෙන මොනවාගේ දරුණු තර්ජනයකටද කියන එකත් ඒ අවස්ථාවේදී ඉතාම සැලකිලිත ගත යුතුයි. ඒ සම්බන්ධව ඉල්ලීම් ඉදිරිපත් කරලා වර්ධනයකට යෑමට පෙර මං හිතන්නේ ඔබ දන්නව ඇති ලංකාවේ වෛද්‍ය කියන වචනේ පාවිච්චි කරන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ඒක හැමෝම දැනගන්න ඕන. මොකද නැත්තම් මේසරෙත් අපිට මේ සම්බන්ධව විවිධාකාර අපහාස සහ බැනුම් අසන්න සිදුවේ කියලා තමයි මේ කලින් කියන්නේ. ඒ නිසා වෛද්‍ය කියන නාමය ඇසුරු පමණින් ඔබ තීරණය කරන්න එපා මේ වර්ජනයට ලක් වෙලා තියෙන්නේ මේ මුණ දෙන්නේ මේකට ඉදිරිපත් වෙලා තියෙන වෛද්‍යවරුන් කියලා. උදාහරණයක් වශයෙන් ලංකාවේ අතුරු වෛද්‍ය කියලා සේවක කණ්ඩායමක් ඉන්නවා. පරිපූරක වෛද්‍ය කියලා තවත් සේවක කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ඊට පස්සේ සහකාර වෛද්‍ය කියලා තවත් සේවක කණ්ඩායම් ඉන්නවා. ඒතර මේක සේවක කණ්ඩායමක්වත් වෛද්‍යවරුන් නොවේ. ඒතර අනිත් සේවක කණ්ඩායම් වලින් කරන වර්ජන ව්‍යාපාරවලදී අවසානයේදී බැනුම් අහන්න සිද්ධවන්නේ මේ වෛද්‍යවරුන්ට විතරයි. අප වෛද්‍යවරුන් බැනුම් අහනවා වෙන කණ්ඩායම් වර්ධනය කරලා විවිධාකාර ඉල්ලීම් සඳහා සටන් වදින අවස්ථාවලදී. ඒකින්ද හොඳට මතක තියාගන්න ඕන මේ පිරිස් වෛද්‍යවරුන් නෙවෙයි
ඒගොල්ලෝ මේ අවස්ථාවේදී විවිධාකාර ඉල්ලීම් ඉදිරිපත් කරමින් තමන්ගේ දීමනා තමන්ගේ උසස් වීම ඇතුළු විවිධාකාර ඉල්ලීම් ඉදිරිපත් කරලා තිනවා ඒ සම්බන්ධයෙන් ඒගොල්ලෝ හෙට අනිද්දා දිනයේ දෙකදී වර්ජන ක්‍රියාදාමයකට යනවා කියලා විවිධ පොත්පත් වාර්තා පළ වෙනවා හැබැයි මෙතෙන්දී අපිට හොතර මත තියාගන්න ඕන කාරණේ තමයි අපිට ඔච්චර දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සු රජ වෛද්‍යාරී සංගමය සහ වෛද්‍යරුන් සමග තියෙන විශ්වාසය සහ යම්කිසි හැඟීමක් තියෙනවා නම් වෛද්‍යරුන් තමයි මේ රටේ තියෙන ගැටලු වලදී ඉදිරියට ඇවිල්ලා ජනතාව ආරක්ෂා කරගැනීමට පෙළ ගැහෙන්නේ කියලා ඒ සම්බන්ධව දිගටම අපේ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය සම්බන්ධයෙන් අපි ජනතාවට කෘතඥතාව ප්‍රකාශ කරනවා ඒ වගේම අපි ප්‍රකාශ කරන්න කැමති ජනතාවගේ මේ තියෙන ඉදිරියේදී කරන සියලුම එන්නත් කරන කාර්යයන් සඳහා රජයට සහ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සියලුම සහායගය ප්‍රකාශ කරන විතරක් නෙවෙයි ඒක ප්‍රායෝගිකව සලසා දෙන්නත් රජ වෛද්‍යාරී සංගමය සහ අපි සම්බන්ධයෙන් බැඳිලා ඉන්න 20,000කට ආසන්න වූ වෛද්‍යරුන් ප්‍රමාණය ඉතාම සමත් සහාය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයෙන් යුක්තයි කියලා. ඒ නිසා මේ පණිවිඩය මම ජනතාවට කියන්න කැමති අලුතෙන් ඇවි එක එක කාලවල විවිධාකාර ප්‍රභේදයන් එනවා වෛරස්වල තොර ඒ ප්‍රවේදයන් නැතුණු අනුව සමාජලාවට රටේ තියෙන මර්ධන ව්‍යාපාරය වෙනස් කරගන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ හැඩරුව වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම එක එක කාලවලට විවිධාකාර එන්නත් කරන ව්‍යාපාර අලුතෙන් අරන් එන්න වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම වයස්ගත වයස් සීමාවල් වෙනස් කරමින් මුළු රටේම ජනතාව එන්නත් කරන්නේ ලක් කර යුතු වෙනවා තොර මේ කාරණා ටික කරගන්න හැකිවන්නේ රජ වෛද්‍යාරී සංගමයේ ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එකවන්ව එකතු කරලා මේ ජනතාව වෙනුවෙන් පෙළගැස්සුනොත් විතරයි. ඒකින් හින්දා බොහොම කනගාටුයි කියන්න යම්කිසි වෘත්තීය සමಿತಿ නියෝජනය කරනවා කියලා කියන පාර්ලිමේන්තුවට විතරක් යන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ සමාජිකත්වය ජනතාවට එරෙහිව කටයුතු කරන මට්ටමට ඇදලා ගන්න. මම දන්නවා අපේ ඉන්න සාමාන්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේකට සූදානම් නැහැ. ඒ නිසා මම දන්නවා මේ තියෙන අසීරු අවස්ථාවේදී අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවගේ මේ ගැටලු ගැන බලලා තමන්ගේ වෘත්ති සමಿತಿ නායකයන්ය කියා ගන්නා මේ පිරිසට අවනත නොවි ජනතා සේවයට ඉදිරියටත් එක් වෙයි කියලා මම විශ්වාස කරනවා ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දා දවස් දෙක ඇතුළත කරන සියලුම එන්නත් කරන ව්‍යාපෘති සියල්ලම සාර්ථකව ඉෂ්ට කර ගැනීමට හැකි වෙයි කියලා යම්කිසි වෘත්ති සමಿತಿ ගානක් ප්‍රකාශ කළාට හෙට අනිද්දා යම්කිසි වර්ජන ව්‍යාපාරයකට යනවා කියලා. ඒ නිසා හෙට අනිද්දා දවස් දෙක ඇතුළත අපි සියලුම එන්නත් කරන ව්‍යාපෘති අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද වෙනකොටත් අපි එයින් සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ 60-70ක් විතර මේ අනුවට මේ වෙනකොට කරලා අවසන්. ඒ නිසා මම හිතන්නේ ඉතාම සාර්ථක එන්නත් කරන ව්‍යාපෘතියක අවසාන භාගයට අපි මේ අනුවට පැමිණෙමින් සිටිනවා. අපිට පවර්ලා තියෙන අපිට සේරම දීලා තියෙන අපිට වැක්සීන් තොග අපි ජනතාවට ලබා දීලා අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරි දවස් දෙක ඇතුළත. ඔබට ස්තුතියි.